මගේ ලොකුම ආසාව තිබ්බේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒක දැන් කරගන්න බැරි වෙයි වගේ. මාස දෙකකට සල්ලි දුන්නේ නැහැ මට ඉස්කෝලේ යන්න. ඒ HIV ආසාදිතයයි පවසමින් තමන් අධ්‍යාපනය ලැබූ පාසල අහිමි වී යලිත් පාසල් වරම් හිමි වූ කුලියාපිටිය සිසුවායි. HIV ආසාදනය වී ඇති බවට එල්ල වූ විරෝධතා හේතුවෙන් මේ සිසුවාට තම ගමේ පාසල වූ සම්බෝධි විද්‍යාලයේ අහිමිව යනවා. කෙසේ වෙතත් ඔහුට ලංකාවේ ප්‍රධානම පාසලක් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව උදාවන්නේ අද දෙරණ ඔස්සේ අප රටට කළ අනාවරණයත් සමගයි. දරුවාට පාසල් වරම් ලබා දෙන අධ්‍යාපන අමාත්‍යංශය වියදම් පියවීම සඳහා පෞද්ගලික ආයතන දෙකක්ද සම්බන්ධ කර දෙනවා. කෙසේ වෙතත් එම දීමනා මාස දෙකක් තිස්සේ නොලැබීම හේතුවෙන් දරුවාගේ පාසල් ගමන මේ වෙන විට නතර වී තිබෙනවා. එයාලා පොරොන්දු වුණා පුතා එලවල් කරන කම් මේ ඉඳුන් හිටුන් කැඹීම හැමදේම අපිට දෙනවා කියලා. ජීවත් වෙන්න රුපියල් 15,000ක් දුන්නා මාසෙන් මාසෙට. ඒක දැන් ගිය මාසෙ ඉඳන් හම්බ වෙන්නේ නැහැ. එයාගේ ඉස්කෝලේ දිගටම කඩා කප්පල් වෙලා තියෙනවා. දැන් පුතාට හෙට ඉස්කෝලේ විභාගේ පුතාට ඉස්කෝලේ විභාගයටවත් හිටින්න විදියක් නැහැ. දරුවාගේ අධ්‍යාපනය සඳහා දීමනාවක් ලැබුණද එම මුදලින් දරුවාගේ වියදම් සියල්ල දරා ගැනීමට තරම් ඔහුගේ මවට හැකියාවක් නැහැ. මං හිතුවේ නෑ දැන් අවුරුදු 4ක් ගියාට පස්සේ ආපහු මේ දරුවගේ ඉස්කෝලේ කඩා කප්පල් කරයි කියලා දැන් ඒක ආපහු වෙලා තියෙනවා. ගමේ පාසලේදී ඉදිරියෙන් සිටි මේ සිසුවා තමන් මුහුණ දුන් සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේ ත්‍රිත්ව විද්‍යාලයේදීද කැපී පෙනෙන සිසුවෙක් බවට පත් වෙමින් මේ ඔහු එම විද්‍යාලයේදී ලබාගත් සහතික සහ පදක්කම් ඒවා එකිනෙක පෙරලා අපට පෙන්වුවත් මොහුට මේ වන විට පැවැත්වෙන පාසල් වාර විභාගයටවත් පෙනී සිටීමට හැකි වී නැහැ. ජාතියේ අනාගතයට අවැසි මෙවන් දරුවන් රැකබලා ගැනීම අප සමාජයේ වගකීමක් නොවේද? මගේ විශ්වාසය මැක්සිස්.